තව හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන් වෙයි. කන්දරේ හිරෙන් නිදහස් වෙලාව දාට. වැරද්දක් කරන්න කලින් අපි 얘ගෙන දෙවතාවක් කල්පනා කරලා බලනවා නම් අද මේ ලෝකෙට හිරගෙවල් අවි ආයුධ පොලිසිය අවශ්‍ය වෙන්නේ නැහැ. මන්ත්‍රීතුමා කියපු නිසා නෙමෙයි මම නිදහස් කරන්නේ මට වණහන්. එනි පවන පොලිසිය දාන පාට් ගෙදර දාන්න. හරිද? අපිට කඩේ ඕන. කවද්ද දෙන්න පුළුව? බලමු. එයා කොහමද මගෙන් කඩේ ගන්නෙ කියලා. මොකද්ද මේ උඹ කරේ? මං ධනිසෙන් පහලට වෙඩි තිව්වේ. ධනිසෙන් පහලට? අර හදයට ගේ ඇතුලේ එහෙම නිදා ගන්න දෙනව නෙමෙයි. පහනක් පත්තු කළා ප්‍රාර්ථනා කරන් ලබන ආත්මියවත් මුලේ ඇතු ඉපදෙන්න කියලා. බබාව වැඩි නාවන්න එපා. හෙම්බිරිෂාව තමයි ඇදෙනෝ. ඒක වලට වඩන්නේ නෑනේ. පරිස්සමින් පලයල්ලා. අනේ අම්මපා මම නම් දැකලා නෑ මේ වගේ රත්තරම් මිනිස්සේ. මූ ඇරද්ද කළා තව සුදනම් වෙන්නේ නැහැටි. මෙතන. ආහාරයක්. කොච්චර දාගේ කව පාහර වැඩි. කණ්ඩම් සෙල්ලගෙන පිදාස දන්නවනේ. මං කොහම හරි රත්නේ උන්න හැව එල්ලුම් ගහෙන්වත් බේරගන්න උත්සාහ කරන්න. ඔයා මාව අමතක කළා දාන උත්සාහ කරන්න. ඔයා ඔයා ගැන අගතිය ගැන හිතන්න. මේ හිටියා වගේ ඔය ටික කාලෙත් ගමේ මිනිසුන්ගෙන් කතන්දර අහන්න නැතුව හිටපන්. මෙතන ලෝකෙ හිනස්සන්න හදනවද? බල එක බඩවැල්ල කඩාගෙන ආපු සහෝදරයෝ නෙමෙයිද? කිලිමා වැටි වැටි කිල්ලේ. අම්මපා මට නම් හිතා ගන්න බැහැ. මගකද වාව මෙතනදි වැටුණා. මේ නම්ම කෙනෙක්. ඌවගේ නෙමෙයි. මට වෙච්ච දේ මේ කෙල්ලට වෙන්න මං ඉඩ තියන්නේ නැහැ තාත්තේ. උඹලගේ වැරදි වලට මේ කෙල්ල පරි නැහැනේ. උපදින කිසිම ආත්මික මේ වගේ කාලකණ්ණි ජීවිතයක් ගත කරන්න මට නොලැබේවා කියලා. නීතියෙන් ගැලවුණද දෙවියන්ගෙන් සමාව නොලද මිනිසුන්ගේ කතාව පරාවර්තන සොල්දාදුන් නැහැ දොරකඩ මාරාව තීත්‍ර යාත්‍රා රෝස වසන්තය අංජලිකා ආසයිමම් පියාඹන්න සුවඳ දැනුණා ජීවිතේ හිරිපොද වැස්ස චිත්‍රපට කැමරාව තුලින් ඔබ සෞන්දර්ය චාරිකාවක රැගෙන ගිය නිර්මාණශීලී කැමරා අධ්‍යක්ෂ ජයනාත් ගුණවර්ධනගේ සුකීය සිනමා නිර්මාණය පරාවර්තන